සම්මා සම්බුදු සරණයි සදැහැති පින්වත් ඔබ සෑම සියලු දෙනාටම සදැහැවතුනි විවිධාකාර වූ ලෞකික හේතු කාරණාවන් නිසා වෙන රිදෙන තැවෙන ගැටෙන සිත් සතන් සනසාලිය හැකි එකම මග තථාගත ලෝතුරු ශ්‍රී සද්ධර්මයයි ඒ තථාගත ලෝතුරු ශ්‍රී සද්ධර්මය මෙකල්හි බුදු පුත් මොවින් සුපින්වත් ඔබ වෙනුවෙන් ගෙනෙන බෞද්ධ ආරෝපවාහිනී නාලිකාව මේ පෙරදී sannivedanaya කරන දායකත්ව ධර්මානුශාසනාව කොළඹ හත ශ්‍රී සම්බෝධි මහ විහාරස්ථ පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත පානතුරේ අරිය ධම්ම නාහිමි අනුස්මරණ මෙතරි පරිශ්‍රයේ සිට මෙහාකාරයෙන් ආරම්භ වන මොහොත සදේවතුනි මෙයුතුම් මෝදේශනා වෙනුවෙන් සෙදු කළා වූ ආරාධනාව පිළිගෙන ධර්මාසන මස්තකයට වැඩම කොට වැඩ හිඳින පින්වත් ස්වාමින් වහන්සේ අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාතු නොතින් පිළිගනිමු සාතු 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 සදේවතුනි අද දේශනාවේ දායකත්වයේ ලබා දී කටයුතු කරන්නේ රුවන් සම්පත් මහතා සහ රංගා ප්‍රභාණ යන දෙපළගේ හතරවන විවාහ සංවත්සරය වෙනුවෙන් ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය ලබා ගනු පිණිස මේ උතුම් මෝ දේශනාවට සදැහැති දායකත්වයේ ලබා දී කටයුතු කරන්නේ පින්වත්නි එහෙමනම් අපි හැමදෙනාම සදැහැසිතින් tempත් මෙතෙන් සිට දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු සදහම් මසන්නට ප්‍රථමයෙන් උතුම් මෝත්‍තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්නට සාදු නාතනන්වා තෙවරක් නමස්කාර පාඨය එක හඬින් සජ්ජායනා කරමු සාදු 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 සම්මන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස
දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ දහම් මුතුවැල ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා. පින්නතුනි ධර්ම ශ්‍රවණය කරනකොට අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම ධර්මශ්‍රවණය කරන්න කියලා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා, මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න කියලා. ඒ බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් අදත් අපි ධර්ම ශ්‍රවණය කරමු. මේ දේශනා මාලාව තුළින් මේ දවස්වල අපි සාකච්ඡා කරමින් හිටී උතුම් වූ මජ්ඣිම නිකායේහි සඳහන් වෙන ගණක මොග්ගල්ලාන කියන සූත්‍ර දේශනාව. මේ දේශනාව ඇසුරු කරගෙන මේ වෙනකොට ධර්ම දේශනා දෙකක් අපි සිද්ධ කරලා තියෙනවා. මේ සදැහැති පින්නතුන් එහි තුන්වෙනි ධර්ම දේශනාව සඳහා තමයි දායකත්වයේ ධර්මෙන් කටයුතු කරන්නේ. පින්නතුනි මෙහි දෙවැනි ධර්ම දේශනාව නිමා කරනකොට අපි අවසාන වශයෙන් සිහිපත් කළේ අභිසංස්කාර මාර කියලා කියන්නේ කාටද කියලා. අභිසංස්කාර මාර කියලා කියන්නේ තමන් කරපු පුණ්‍ය කර්මය නැවත ඵල දෙනකොට තමන්ටම මාරේ කැටියට ඵල දෙනවා කියන එක. පෙර කුසල ශක්තියෙන් ලබාගත් දේවල් අද ක්‍රියාත්මක වෙන්නේ නිරේට යෑම සඳහා. ඉතින් එහෙම වෙන්නේ කාරණාව හරියටම අවබෝධ කරගත්තේ නැතිකොට. ඉතින් මේ කාරණාව අපි පහුගිය දේශනාවෙන් පැහැදිලි කරමින් අකුසල කර්මයන්ට යෙදෙන්නේ නැතුව වැඩි වැඩියෙන් කුසල ධර්ම සඳහා යෙදෙන්න කියන කාරණාව පැහැදිලි කළා. එහෙම නැත්නම් පින්නතුනි අපි කරන ලද කුසල්, ඒ කුසල් නිසා ලැබුණ ධනය, කුසල් නිසා ලැබුණ බලය, ඒ කුසල් නිසා ලැබුණ නොයෙක් හැකියාවන් අන්තිමට හේතු වෙන්නේ අපායේ උපදින්න. බොහෝ දිනකට වෙලා තියෙන එකමයි. නමුත් තමන් කරපු පුණ්‍ය කර්මය තමන්ටම සුගතිය සඳහා මඟ සකස් කරනවා නම් අපි ඒ සඳහා මේ ජීවිතේ සත්පුරුෂයන් ඇසුරු කරලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා කරුණු කාරණා හරියට අවබෝධ කරගෙන අකුසලයෙන් අද මිදිලා කුසල පක්ෂයේ සමාදන් වෙලා කටයුතු කරන්න පුරුදු කරගන්න වෙනවා. ඉතින් අපි අද ධර්ම දේශනාව එතන ඉඳලා පටන් ගමු. අපේ බුදුරජාණන් වහන්සේ මුලින්ම අපිට දේශනා කළිත් පින් කරන්න කියලා නෙමෙයි පින්නතුනි. එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ පවු කරන එක නවත්තන්න කියලා. පින් කරන්න කියලා නෙමෙයි මුලින් දේශනා කළේ,
ඉස්සරලම කරන්න කිව්වේ පව් කරන එක නවත්තන්න කියලා. සබ්බ පාපස්ස අකරණං සියලු පාපයන්ගෙන් වලකින්න කියලා තමයි මුලින්ම දේශනා කළේ. ඊළඟට තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කුසලස්ස උපසම්පදා. පෞකාර අකුසල දහම් නැති කරන්නා වූ කුසල් සම්පාදනය කරන්න කියලා. යම් කෙනෙක් පෞකාර අකුසල දහම් නැති කරලා කුසල් සම්පාදනය කරන්න හිතනවා නම් මුලින්ම අකුසල් කරන එක අඩු කරන්න කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමනම් පින්නතුනි ක්‍රමානුකූලව ප්‍රතිපදාවක පිහිටලා මේ සංසාරයෙන් එතර වෙන්න කෙනෙක් කටයුතු කරන්නේ කොහොමද? කොයිතරම් කුසල් කරනවා කියලා කීවත් මේ කුසල් රැස් කරන කටයුතු අතරතුර අපිට සමහර වෙලාවට කුසල් වලට වඩා අකුසල් සම්පාදනය වෙනවා. ඒ පිං කරන අතරතුර පව් සම්පාදනය වෙනවා කියලා කියන්නේ. පින්නතනි සිහිය ප්‍රඥාව හොඳටම බලපානවා අකුසලයෙන් ඈත් වෙලා එක දිගටම කුසලයේ යෙදෙන්න. සිහිය ප්‍රඥාව නැති වුණ හැම තැනම රැස් වෙන්නේ අකුසල්මයි. ඒ නිසාමනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ හැම වෙලාවෙම සිහියෙන් ඉන්න කියලා. ඔක ධර්මානුකූලව කොහොමද සඳහන් කළේ? සතිපට්ඨානයක පිහිටලා වැඩ කරන්න කියලා. සතිපට්ඨානයක පිහිටනවා කියලා කියන්නේ කරන කටයුත්ත පිළිබඳව සිහියෙන් වැඩ කරන්න කියලා මේ කියන්නේ. එතකොට අපි මතක් කළා ඒ සිහිය ප්‍රඥාව මනාව තිබුණේ නැත්තම් පින්කම් අතරේ හරියට අකුසල් රැස් වෙනවා කියලා. මේක නම් ඉතින් බොහොම සෑහෙන වෙලාවක් සාකච්ඡා කළ යුතු කාරණාවක්. පින් කරන අතරතුර පව් කෙරෙනවා කියන එක. පින්නතනේ හිතන්නකෝ අපි ලොකු පින්කමක් සංවිධානය කළා කියලා. දැන් පින්කම සංවිධානය කරලා කටයුතු සියල්ලම සූදානම් කරගෙන ලක්ෂ ගණන් සල්ලි මිල මුදල් වියදම් කරගෙන පිරිසකුත් එකතු කරගෙන අපි මේ පින්කම කරන්න ලෑස්ති වෙනවා. මහ පින්කම් කරන්න බෑනේ පිරිසක් නැතුව. මේ කාරණාව පැහැදිලි කරනවා දසවස්තුක සම්මාදිට්ඨිය පැහැදිලි කරනකොට. අත්ති දින්නං, අත්ති ඉට්ටං, අත්ති හුතං, අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ, අත්ති අයං ලෝකෝ, අත්ති පරෝ ලෝකෝ, මේ ආදි වශයෙන් දසවස්තුක සම්මාදිට්ඨිය පැහැදිලි කරනකොට මේ අත්ති ඉට්ටං කියලා කියන්නේ මහා පූජාවේ විශේෂ විපාක ඇත කියන එක. දැන් වර්තමානෙත් සමහර අය මහා පූජාවල් ප්‍රතික්ෂේප කරනවනේ. එක පහනක් පූජා කළත් ලැබෙන පිනම තමයි පහන් දහසක් පූජා කරාමත් ලැබෙන්නේ කියලා සමහර අය කියනවා. ඉතින් දෙකෙන්ම ලැබෙන ආනිසංසය එකයි නම් පහන් දහසක් සඳහා මෙච්චර වියදම් කරන්නේ මොකටද කියලා තමයි අහන්නේ. නමුත් පින්නතුනි පහන් දහසක් පූජා කරනකොට ඒක අපිට තනියම කරන්න බෑ කියලා අපි දන්නවා. ඒකට වෙනම පිරිසක් ඕනේ. පහන් ටික තැම්පත් කරන්න පිරිසක් ඕනේ. පහන් වලට තෙල් දාන්න පිරිසක් ඕනේ. ඒ පහන් වලට තිර යොදන්න පිරිසක් ඕනේ. ඊට පස්සේ ඒ පහන් ටික එකපාර දැල්වෙන්න නම් පහන් ටික දල්වන්න පිරිසකුත් ඕනේ. ඔක තනියම කරන්න ගියොත් සමහරලාට පළවෙනි පහන දල්වලා අන්තිම හරියට යනකොට පළවෙනි පැත්තේ පහන් ටික නිමිලා තියර වෙනවා. එතකොට ලොකු මල් පූජාවක් කරන්න ගියොත්
එහෙම නැත්නම් අනුරාධපුරයේ වාගේ ගිහිල්ලා අපි මල් පූජාවක්, ගිලන්පස පූජාවක්, කංචුක පූජාවක් මේ වාගේ පූජා කීපයක් එකට යොදා ගත්තාම තනියම කරන්න පුළුවන් වෙනවද? ආන් ඒ සඳහා පිරිසක් අවශ්‍ය වෙනවා. එතකොට මහා පූජාවකින් පාරමිතා වැඩෙනවා. සුළු පූජාවක් කියලා කියන්නේ මහා පූජාවකට සූදානම් වීමක් විතරයි. මොකද මහා පූජාවක අත්හැරීම වැඩි. අපි එදිනෙදා කරන කටයුතු වලින් සෑහෙන දවසක් අපිට අයින් වෙන්න සිද්ධ වෙනවා. රැකියාවක් කරනවා නම් අඩුතරමේ දවස් දෙක තුනක්වත් නිමාඩු දාන්න වෙනවා. ව්‍යාපාරයක් කරනවා නම් දවස් දෙක තුනක්වත් ඒ කටයුතු වල යෙදෙන්නේ නැතුව ඉන්න වෙනවා. මොකද මේ පූජාවට අවශ්‍ය දේවල් සම්පාදනය කරගන්න. එතකොට ව්‍යාපාර කටයුතු පැත්ත අත්හැරියා. එතනත් අත්හැරීමක් තියෙනවා. එතකොට මේ පූජාව කරන්නේ විශේෂ තැනක නම් අපි එතෙන්ට පින්කම කරන්න පිරිසක් එක්ක යන්න ඕනේ. එතකොට අපේ පින්කම කරන්න එක්ක යන පිරිසට වියදම් කරන්න ඕනේ අපිනේ. එතකොට එතනත් අත්හැරීමක් තියෙනවා. ඊට වඩා මට පින්කම වටිනවා කියලා ධන සම්පත් අත්හැරලා තියෙනවා. එතකොට එක්ක ගියපු පිරිසට කෑම බීම, ඉඳුන් හිටුම් පහසුකම් මේ ආදී දේවල් සපයලා දෙන්නත් ඕනේ. ඉතින් ඒ අයට ආහාර පාන වලින් සංග්‍රහ කරනකොට දාන පාරමිතාව වැඩෙනවා. නෙක්ඛම්ම පාරමිතාව අත්හැරීමත් එක්ක වැඩෙනවා. ඉතින් ඔහොම කටයුතු කරගෙන පිරිසක් අරගෙන මේ කාරණාවයේ යෙදෙනකොට පාරමිතා ගණනාවක් වැඩෙනවා. එතකොට සුළු පූජාවකට වඩා මහත් ආනිසංස රාශියක් රැස් වෙන වැඩපිළිවෙලක් මහා පූජාවේ තියෙනවා. හැබැයි පස්සේ පසුතැවෙනවනම් අපරාදි මම මෙච්චර පිරිසකට වියදම් කළේ, අපරාදි මම මෙච්චර පිරිසකට තුන් වේලම කෑම දුන්නේ, මේ වාගේ කරපු දේවල් ගැන ආපහු හිත හිතා කල්පනා කරනකොට පසුතැවිල්ලක් තියෙනකොට ඒකින් කුසල් හම්බෙන්නේ නැහනේ. ඒ කියන්නේ ඒ පින්කම පිළිබඳව මම දැන් සතුටු නැහැ, කරන වෙලාවෙත් සතුටු නැහැ, ඉවර වෙලත් සතුටු නැහැ. పూర్ව චේතන, මුංචන චේතන, අපර චේතන මේ අවස්ථා තුනේම සතුට පවත්වන්න පුළුවන් නම් එතකොට තමයි පින මහත්ඵල වෙන්නේ. හැබැයි දැන් මෙච්චර පිරිසක් අරගෙන ගිහිල්ලා මෙච්චර පහසුකම් සකස් කරලා දීලා මට ඕන හැටියට පින්කම කරන්න මම ඒගොල්ලන්ට කියනවා පහන් ටික අතුරන්න ඕනේ මේ විදිහට. තෙල් ටික දාන්න ඕනේ මේ වෙලාවට. පහන් දල්වන්න පටන් ගන්න ඕනේ මේ විදිහට. මල් ටික සැකසෙන්න ඕනේ මේ වෙලාවට. පානීය දානීය භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් පිළියෙල කරන අය මේ වෙලාව වෙනකොට මේ දේවල් ඉවර කරලා තියෙන්න ඕනේ. මං එක්ක ගිය පිරිසට මං දැන් වැඩ ටික පවරනවා. හැබැයි පැවරුවාට අන්තිමට බලහම එක වැඩක්වත් කියපු වෙලාවට කෙරෙන්නේ නැහැ. කියපු විදිහට කෙරෙන්නෙත් නැහැ. එතකොට අපේ හිතේ ස්වභාවය මොකද්ද? දැන් කේන් තියෙනවා. කලබල වෙනවා. දැන් එතකොට ඕම් පින්කම අතරේ කේන්ති ඇවිල්ලා ද්වේෂයේ නැමැති අකුසල කර්මයේ රැස් වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් පානීය දානේ පිළිගන්නන වෙලාව සූදානම්, නමුත් තාම හැදිලා නැහැ. නමුත් සමහරලාට අපි ඒ සඳහා ස්වාමින් වහන්සේ නමකටත් ආරාධනා කරලා තිබුණා නම් දැන් උන්වහන්සේලත් වැඩලා. නමුත් අපි තාම සූදානම් නැහැ. ආන් ඒ වෙලාවට බුද්ධ පූජාව සකසනකොට සැලකිල්ලක් නැතුව සැකසෙනවා. සමහරලාට එකම ගිලම්පස වීදුරුව භාජන දෙකකට අස් කරලා වැඩිපුර වතුර දාලා දැන් ඒක කිසිම ප්‍රණීත බවක් නැහැ. නමුත් දැන් මේක පෙන්වන්න ඕන වෙලා තියෙන්නේ, පූජාව කරන්න නෙමෙයි, දැන් පෙන්වන්න ඕන වෙලා තියෙන්නේ. එතකොට ඒ කාරණාවේදී ආපහු අකුසල් රැස් වෙනවා. ආන් ඒ නිසා මනාව කළමනාකරණයක් නැතුව
සංයමයක් නැතුව වැඩ කරන්න ගියහම ආපහු පිංකම අතරින් අපිට සිද්ධ වෙන්නේ බොහෝ අකුසල්. ඒකයි මම කිව්වේ සිහිය ප්‍රඥාව නැති තැන පිංකමක් අතරතුර බොහෝ අකුසල් සිද්ධ වෙනවා කියලා. ඒකයි සඳහන් කරන්නේ කොයිතරම් කුසල් කරනවා කියලා හිතාගෙන හිටියත් සිහිය හොඳටම දියුණු වුණහම තමයි තේරෙන්නේ එදා පිංකම අවස්ථාවේ මං අදින් කොච්චර පව්කම් සිද්ධ වුණාද කියලා. ආන් ඒ නිසා අකුසල සිතුවිලි කොච්චරනම් පහළ වෙනවද පිංකමක් අතරතුරත්. පස්සේ කාලේ කල්පනා කරනකොට එදා පිංකම කරපු හැටි සතුටු වෙන්න බුලුහන්ද? සතුටු වෙන්න බෑ පින්නතුනි. එතකොට තවත් කෙනෙක් ඒ වාගේ පිංකමක් කරනවා දැක්කහම ඒක මනාව පිළිවෙලයි, ඒක හරි ක්‍රමානුකූලයි, නියම වෙලාවට හරියටම ආනිසංස ලැබෙන විදිහට හැම කාරණාවම සම්පූර්ණ වෙනවා දැක්කහම මට නිතරම මතක් වෙන්නේ මං කරපු පිංකම. කවදාවත් මං කරපු පිංකම ගැන මං එතකොට සතුටු වෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමන් යම් කාරණාවක යෙදුනහම ආයේ කවදාවත් තමන්ගේ කාර්ය පිළිබඳව කනගාටුවක් ඇති නොවෙන්නේ හිතන හැම මොහොතකම සොම්නසක්ම උපදින විදිහට ඒ පිංකමේ යෙදෙන්න බුලුහංකම තියෙන්න අපි කටයුතු කරලා තියෙන්න ඕනේ. නැත්තම් වියදම් කළා විතරයි වෙන්නේ. එහෙනම් හොඳ සිහිය ප්‍රඥාවක් තියෙන්නම ඕනේ. පින්නතුනේ මේ කාරණාව ඊටාම විශේෂයි. මේ අපේ රට, මේ ලංකා දීපය ධර්ම දීපයක් හැටියට ඈත අතීතයේ ඉඳලා ඊටාම ප්‍රසිද්ධයි. ඒ කාරණාව අපි අදත් කතා කරනවා. ලංකා දීපය ධර්ම දීපයක් හැටියට ඊටාම ප්‍රසිද්ධයි. භාග්‍යතුන් වහන්සේ මේ රටට මේ තරම් විශේෂයෙන් සලකලා තියෙනවා කියලා. නමුත් පින්නතුනි ලංකාව ධර්මදීපයක් හැටියට අතීතේ නම් ගොඩාක් ප්‍රසිද්ධයි. ඒකට විශේෂ හේතු තිබුණා. ධර්මදීපය කියලා ප්‍රසිද්ධ වෙන්න විශේෂ හේතු තිබුණා. නමුත් දැන් ඒ හේතු ක්‍රමානුකූලව නැති වීගෙන යන කාලයක් එළඹිලා තියෙනවා. අනාගත පරපුරක් නැවත ගොඩ නැගෙයි. අනාගත පරපුරක් නැවත ධර්මයට ගරු කරයි. අනාගත පරපුරක් මනාව ධර්මය අහලා ඒ ධර්මයේ ජීවිතයට එකතු කරගෙන ධර්මානුකූලව ක්‍රියාත්මක වෙන පිරිසක් මේ රටේ අනාගතයේ නැවත ඇති වෙයි. මොකද අපි ඕන තරම් බණ අහනවා. අහලා තියෙන ප්‍රමාණයත් විශාලයි. නමුත් ජීවිතයට මුකුත් බද්ධ වෙලා නැහැ. අහපු ධර්මයේ ජීවිතයට එකතු වෙලා නැහැ. අවුරුදු කීයක් ඉඳලා බණ අහනවද? අඩුම තරමේ තවම පන්සිල්වත් රකින්න තීරණය කරන්න බැරි වුණානේ. ඉතින් මෙච්චර කල් අහපු එකේ තේරුමක් නැහැනේ එතකොට. තාම ඊරිසියා කරන එක නතර කරගන්න බැරි වුණානේ. තාම කේලම් කියන එක නවත්ත ගන්න බැරි වුණානේ. තාම සම්ප්‍රප්ලාප දොඩන එක නතර කරගන්න බැරි වුණානේ. ඉතින් එහෙනම් මෙච්චර කල් බණ ඇහුවා මං ධර්මදේශනා මෙච්චරක් අහලා තියෙනවා කියලා කියවට වැඩක් තියෙනවද? නිවනට යන්න නම් අහන ධර්මයේ ජීවිතේට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඒ ධර්මයේ ජීවිතයට බද්ධ කරගෙන දවසින් දවස වෙනස් වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ධර්මානුකූල වෙනස් වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එතකොට තමයි අහන ධර්මයේ ප්‍රතිලාභය Tamanට ලැබිලා තියෙන්නේ. එහෙම නැත්නම් නිවන් දකිත්වා කියනකොට සාදු කියනවා මිසක් නිවනට යන අහලකවත් අපිනම් නැහැ කියලා තමයි හිතන්න වෙන්නේ. ඒ නිසා පින්නතුනි අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගේ ලැබුණ ඒ විශේෂිත වූ අවධානයත් එක්ක
මේ රටට සහ රටවැසියන්ට ලැබුණ ගෞරවණීය බව රැකගන්න. එහෙම නැත්තම් මේ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් නැතු වෙනවා. භාග්‍යතුන් වහන්සේ දක්වපු අනුකම්පාවෙන් ප්‍රයෝජනයක් ගන්න නම් අපි කොහොමද කටයුතු කළ යුත්තේ කියලා අපිට ආපහු හිතන්න සිද්ධ වෙනවා. මොකද පින්නතුනි අපි සියලු දෙනාම මේ ශාසනයේ අත්හැරියත් ධර්මානුධර්ම ප්‍රතිපදාවේ අපි හැසිරුනේ නැතත් භාග්‍යතුන් වහන්සේගේ වචනයට අපි ගරු කළේ නැතත් අද පවතින ශාසනයට විරුද්ධ බලවේග මිත්‍යා දෘෂ්ටික කණ්ඩායම් කොච්චර හිටියත් ඒ කාටවත් මේ ශාසනය නම් විනාශ කරන්න බෑ. දැන් වර්තමානයේ වෙනකොට ශාසනයට ප්‍රතිවිරුද්ධව අදහස් දක්වන බුද්ධ ආගම වගේ දෙයක් පෙන්නලා අනික් අය රවට්ටන තමන් යන නිරයටම ඒ අයත් ඇදගෙන යන්න සූදානම් වෙන අය කොච්චර ඉන්නවද? ධර්මය වගේ දෙයක් කියන අය කොච්චර ඉන්නවද? නමුත් මේ මිත්‍යා දෘෂ්ටික කණ්ඩායම් වලට පුළුවන් වෙනවද කවදාවත් ශාසනය විනාශ කරන්න? ශාසනය විනාශ කරන්න බැහැනේ පින්නතුනි. මේ ශාසනය මෙච්චර කාලයක් පවතින්න ඕන කියලා භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයක් තියෙනවා. ඒ අදිෂ්ඨානය වෙනස් කරන්න දෙවියෙකුට බ්‍රහ්මයෙකුට තබා මාරයෙකුටවත් පුළුවන් කමක් නැහැ. එහෙමනම් මිත්‍යා දෘෂ්ටිකයෙකුට පුළුවන්ද වෙනස් කරන්න? මිත්‍යා දෘෂ්ටිකයෙකුට ඒක කොහොමවත් වෙනස් කරන්න බෑ. හැබැයි ශාසනය විනාශ වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ නියම ධර්මය තේරුම් ගත්තේ නැති අපිව විනාශ වෙනවා. මොකද අපිට හිතෙනවනේ මේක හරි කියලා. අපිට හිතෙනවනේ ඒක තමයි හොඳ කියලා. ඒකනේ මිත්‍යා දෘෂ්ටික පිරිස් වටේට විශාල පිරිසක් එකතු වෙන්නේ. ඒගොල්ලන්ට අපිව විනාශ කරන්න පුළුවන්. නමුත් ශාසනය විනාශ කරන්න බෑ. අපිට එහෙම හිතෙනවනම් අපිටත් වැරදිලා තියෙන්නේ. අපිත් වෙලාවකට කියනවනේ මේ 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 අය ශාසනය විනාශ කරනවා කියලා. නෑ, ශාසනය විනාශ කරන්න බෑ. අපි විනාශ වෙනවා විතරයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ විශේෂ ශක්තියින් තියෙන බලවත් ආයුධ තියෙන 이르දි බල සම්පන්න දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මේ ශාසනේ නවත්තන්න බෑ කියලා. මේ ශාසනේ විනාශ කරන්න බෑ කියලා. මොකද පින්නතුනි භාග්‍යතුන් වහන්සේ පහළ වුණේ මේ ශාසනේ පහළ වුණේ අපේ පිනට නෙමෙයිනේ. භාග්‍යතුන් වහන්සේ පහළ වුණේවත් මේ ශාසනේ පහළ වුණේවත් ඔබේවත් මගේවත් පිනට නෙමෙයි. එහෙනම් කාගේ පිනටද ශාසනේ පහළ වුණේ? භාග්‍යතුන් වහන්සේ පහළ වුණේ භාග්‍යතුන් වහන්සේගේ පිනට. මොකද උන්වහන්සේට බුද්ධත්වයේ ලබන්න පාරමිතා පිරුවේ අපි නෙමෙයිනේ. අනන්ත සසරක අප්‍රමාණ දුක් විඳේ මහබෝසතාණන් වහන්සේ මිසක් අපි නෙමෙයිනේ. එහෙනම් ඒකේ ප්‍රතිඵලයක් නේද බුද්ධත්වයේ කියලා කියන්නේ. ඒතොර එහෙනම් මේ බුද්ධත්වයේ ලැබුවේ භාග්‍යතුන් වහන්සේගේ පිනට මිසක් අපේ පිනට නෙමෙයි කියලා දැන් අපිට තේරෙනවනේ. ඉතින් මේ බුද්ධත්වයේ ප්‍රතිඵලය ඒ පින නිසා තමයි මහබෝසතාණන් වහන්සේ තනියම රැස් කරගත්ත කුසල කර්මයෙන් ලෞතර බුදු බවත් ලැබලා සම්මා සම්බුද්ධ ශාසනය පිහිටිවුවා. ඒතර මේ දෙකම අපේ පිනෙන් නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. අන්න ඒ භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයක් තියෙනවා නම් ඒ භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨානයක් කරාම මේ ශාසනයේ මෙච්චර කාලයක් පවතින්න ඕනේ කියලා. ඒ ශාසනය පවතින්නේ අපි නිසා නෙමෙයි පින්නතුනි. අපි නැති වුණත් ශාසනය පවතිනවා. දැන් කී දෙනෙක් ඉපදිලා මැරිලා ගියාද? ඒ අය මැරුණා කියලා ශාසනය වෙනසක් උනේ නැහැ නේ.
නැත්නම් අවුරුදු 2000 ගානක් මේ මැරුණ අය වෙනුවෙන් මේ ශාසනේ ටික ටික අඩු වුණා නම් අපි ගාවට එනකොට කොච්චර අඩු වෙනවද? නෑ, අපි නිසානේ මේ ශාසනේ පවතින්නේ. ආන් ඒ නිසා අපි හිතන්න ඕනේ මේ තරම් උතුම් උත්තම ශාසනයක වැලි කැටයක්වත් වෙන්න අපිට පුළුවන්ද කියන එක. මේ තරම් උත්තම ශාසනයක අපි වැලි කැටයක්වත් වෙන්නේ කොහොමද කියලා. බෝසතාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4,00,000 සාමාන්‍ය පුජ්‍යලයකට හිතකින් හිතලවත් ඉවර කරන්න බැරි තරම් අති දීර්ඝ කාලයක් දුක් විඳලා මේ විශ්ව ධාතුයේ අති විශිෂ්ටතම ධර්මයේ ලෝකයට දේශනා කළා. සම්මා සම්බුද්ධ ශාසනය පිහිටලා පිහිටවලා අසංඛ්‍ය ගණන් සත්වයන්ගේ නිවන් දොර ඇරියා. ඉතින් එවන් ශාසනයේ සමාජිකයෙක් වෙන්න අවස්ථාව ලැබෙනවා නම් ඒක මොනතරම් වාසනාවක් නෙමෙයිද කියලා හිතන්න. අන්න ඒකයි මම කිව්වේ මේ ශාසනය විනාශ කරන්න බෑ කාටවත්. අපි උත්සාහ කරන්න ඕනේ ඒ උත්තම ශාසනයේ දුවිල්ලක්වත් වෙන්නේ කොහොමද කියන කාරණාව. පින්නතුනි භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ යම් කෙනෙක් මනාව අනුගමනය කරනවා නම් හරියට නිකන් කොයි වගේද මේ ශාසනයේ? සමතලා භූමියක ඉහළට එසවිලා තියෙන කඳු සහිත භූමියක් නම් ශාසනය කියලා කියන්නේ. අන්න ඒ ශාසනයේ නැමැති භූමියේ මහා කඳු වගේ ඉස්මතු වෙලා පිණිච්ච සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යපයන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, මහා කච්චායනයන් වහන්සේ, මහා කොට්ටිත මහරහතන් වහන්සේ, මෙන්න මේ වගේ ආර්ය උතුමන් වහන්සේලාට තමයි මේ ශාසනය අයිති තියෙන්නේ. උන්වහන්සේලා ශාසනයෙන් කරගත්තදී, උන්වහන්සේලා ශාසනයට කරපුදී අල්ප මාත්‍රයක්වත් මේ ශාසනය වෙනුවෙන් අපි කරලා තියෙනවද? පින්නතේ තනියම හිතලා බලන්න මේ ශාසනය වෙනුවෙන් අපි මොනවද කරලා තියෙන්නේ කියලා. ඒ ශාසනය වෙනුවෙන් අපි මුකවත්ම කරලා නැත්තම් අපිට පුළුවන්ද මේ ශාසනය විනාශ කරන්න? ඒක කරන්නත් බෑ පින්නතේ. ආන් ඒක නිසා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් පස්සේ විශේෂයෙන් පාරමිතා පුරාගෙන ආපු මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ, මහමිහිඳු මහරහතන් වහන්සේ වගේ උතුමන් වහන්සේලා තම තමන්ගේ වීරියෙන් ලබාගත් අරහත් ඵලයේ සුවය විඳිමින් නිකම්ම හිටියද? මම දැන් රහත් වුණා, මං සංසාරෙන් මිදුණා, මට වෙන කරන්න දෙයක් නැහැ කියලා උන්වහන්සේ විවේකයෙන්ම හිටියද? නෑනේ පින්නතුනි, අපි වෙනුවෙන් මොන තරම් නම් කැපකිරීමක් කළාද? උන්වහන්සේලා ඉතාම ප්‍රීතියෙන් මොන තරම් මේ ශාසනය වෙනුවෙන් අපි වෙනුවෙන් කටයුතු කළාද? අන්න ඒ නිසා තමයි අපිටත් බුදු දහමේ මේ සුවයවත් ලබන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. මේ ප්‍රමාණයෙන්වත් සැනසෙන්න අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ආන් ඒක නිසා සියලු සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් භාග්‍යතුන් වහන්සේගේ මහා පාරමිතා ශක්තියට මනාව උපහාරයක් වශයෙන් රහත් වුණාට පස්සෙත් ශාසනය වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කරලා කටයුතු කරපු උතුමන්ගේ ගුණයට තමයි පින්නතුනි ශාසනය පවතින්නේ. ඒ උතුමන් වහන්සේලගේ ගුණය තමයි මේ ශාසනය ඇතුලේ ඉස්මතු වෙලා පේන්නේ.
ඒ ශාසනය තුලින් මහ කන්දක් වගේ ඉසිලා පේන්නේ මම මොනවද කළේ කියලා තමයි අපි හිතන්නේ උනේ අපි එහෙම ශාසනය වෙනුවෙන් කරපු කිසිම දෙයක් නැහැ ඒ ශාසනයේ ඇතුලේ කඳු ගැටයක් බවට පත් වෙන්නේ ගුණ පුරනවා තබා තාමත් ඒකයි මම සඳහන් කළේ හරියට තිසරණවත් සරණ යන්න බැරි වුණා හරියට පන්සිල් ටිකවත් රකින්නේ නැත්තේ අපි ඒකයි ඉතින් ඒකයි මම කිව්වේ මේ උස කන්දක් වෙලා පේනවට වඩා මේ ශාසනයේ වැලි කැටයක්වත් වෙන්න අපිට තාම බැරි වෙලා තියෙනවා කියලා අන්න ඒ නිසා පින්නතුනි අපිට එහෙම කරන්න බැරි වුණත් පින්නතුනි මේ සිව්වනක් පිරිසේ එක පුද්ගලයෙකු හැටියට අනික් උතුමන්ට නිඳා නොවන හැටියටවත් ඉන්නවනම් රහත් වෙන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. එහෙම මුකුත් කරන්න බැරි වුණාට මේ සිව්වනක් පිරිසට නිඳා නොවන විදිහටවත් ජීවත් වෙන්න ඕනේ. නමුත් ඉතින් දන්න දහමකුත් නැහැ. පිළිපැද්ද දහමකුත් නැහැ. භාග්‍යතුන් වහන්සේට නිඳා කරන්න ඕන තරම් බලාගෙන ඉන්නවා. ධර්මයට නිඳා කරන්න ඕන තරම් බලාගෙන ඉන්නවා. සංඝ රත්නයේට මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට නිඳා කරන්න නම් බලාගෙන ඉන්න අය ඕන තරම් ඉන්නවා. ඒ තුලින් තමන්ට නිරේට පාර හදා ගන්නවා මිස මේ ශාසනයේ උතුමන් වහන්සේලාට නම් ඒ නිඳාවන්ගෙන් කිසිම කරදරයක් වෙන්නේ නැහැ. නමුත් පින්නතුනි අකුසලයන්ගෙන් විරහිත මේ ශාසනයේ සිව්වනක් පිරිසට අපි අයිති කියලා අපි හිතාගෙන ඉන්නවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. එතකොට මේ ශාසනයේ ඒ සිව්වනක් පිරිස කොහොමද සම්පූර්ණයෙන් අකුසලයන්ගෙන් විරහිත පිරිසක්. නමුත් අපි දිගටම සඳහන් කළා වගේ තාම පන්සිල්වත් රකින්න නැතුව මමත් ඒ සිව්වනක් පිරිසේ සමාජිකයෙක් කියලා හිතන්න පුළුවන් වේද? තමන් ගැන හිතන්න ඕනේ. ඒ ශාසනයේ ඒ සිව්වනක් පිරිසට මමත් අයිති වෙනවද කියලා. එතකොට තමයි තේරෙන්නේ ශාසනයට වඩා කොච්චර ඈතින්ද අපි තාමත් ජීවත් වෙන්නේ කියලා. නිවන් දකිත්වා කියලා කියනකොට සාදු සාදු කීවට නිවන් දකින පාරවත් අපි නෑ කියලා තේරෙන්නේ එතකොට නෙමෙයිද අපිට? ආන් ඒක නිසා අපි බෞද්ධ කියලා හිතාගෙන ඉන්නවා. අපි බෞද්ධ කියලා කිය කියා ඉන්නවා. මං කියන්නේ ත්‍රිපිටකේ පොත් කීයද කියලා ඇහුවොත් ඒකටවත් අපිට උත්තර නෑ. ඒ වුණාට අපි කියන්නේ අපිත් බෞද්ධ කියලා. ඉතිපිසෝ ගාථාවේ තේරුම කොතනින් හරි ඇහුවොත් දෙන්න උත්තර අපිට නැහැ. ඒ වුණාට අපි හිතාගෙන ඉන්නේ අපිත් බෞද්ධ කියලා. මං කියන්නේ හිතාගෙන ඉන්නවා විතරක් නෙමෙයිද අපි? අන්න ඒක නිසා භාග්‍යතුන් වහන්සේගේ මේ ශාසනේ විනාශ කරන්න මේ ලෝකේ ඒ වාගේ කාටවත් පුළුවන්කමක් නැහැ. ඒකයි කිව්වේ අපේ පිනට නෙමෙයි ශාසනේ තියෙන්නේ, භාග්‍යතුන් වහන්සේගේ පිනට තමයි මේ ශාසනේ තියෙන්නේ. ඒක නිසා තවත් කෙනෙකුට ඕන විදිහට ඒ ශාසනේ විනාශ කරන්න පුළුවන්කමක් නැහැ. ඉන්නතනි භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුවම කල්පනා කරලා බැලුවොත් බෞද්ධ කියලා හිතාගෙන ඉන්න අපිට වඩා මේ බුදුදහම නැති රටවල් වල බෞද්ධ නොවන රටවල් වල මිනිස්සු ළඟ අපිට වඩා ගුණධර්ම තියෙනවා. හොඳ ශික්ෂණයක් තියෙනවා. කාරුණික බවක් තියෙනවා. නීතිගරුක බවක් තියෙනවා. යුක්ති සහගත බවක් තියෙනවා. වංචා නොකරන බවක් තියෙනවා. සමහරලාට පිටරටක ගිහිල්ලා තියෙනවා නම් දියුණු රටකට ගිහිල්ලා යම් භාණ්ඩයක් අරගන්න ගියහම
අපි යම් ගුණාත්මක බවක වටිනාකමක් සහිත භාණ්ඩයක් ඉල්ලුවොත් යම් ප්‍රමිතියක භාණ්ඩයක් ඉල්ලුවොත් ඒ ප්‍රමිතිය ඒ භාණ්ඩයේ ඒ විදිහටම තියෙනවා ඒ ගුණාත්මක බව ඒ භාණ්ඩය තුල ඒ විදිහටම තියෙනවා වංචා කරලා බොරු කරලා හොර කරලා දීලා හම්බ කරන්න උවමනාවක් නැහැ එහෙම කරාම ඒක තමන්ගේ දියුණුවට බාධායි කියන එක ඒ මිත්‍යා දෘෂ්ටික මිනිස්සුත් දන්නවා. ඒ උනාට අපේ වාගේ රටක ගිහිල්ලා අපි එහෙම දෙයක් ඉල්ලුවොත් අපිට පූර්ණ විශ්වාසයක් තියනවාද මං ඉල්ලපු එකමද දුන්නේ. ඇත්තටම මේක හොඳම එකද? ඔය වාගේ ප්‍රශ්න අපිට අපේ රට ඇතුලේ නැද්ද? සමහර කල් ඉක්ුත් වීමේ ලාංඡනයේ බව වෙනස් කරලා පරණ එක අලුත් කරපු ලාංඡනයක් විතරයි තියෙන්නේ ඇතුළලුත් වෙලා නැහැ ඒ තරම්ම අපි වංචනිකයි. එතකොට අර වාගේ මිත්‍යා දෘෂ්ටික රටක මිනිස්සු ස්වභාවයෙන්ම පිහිටපු ශික්ෂණයවත් මෙච්චර දහමක් එක්ක ජීවත් වෙන මේ රටක මිනිස්සුන්ට නැති වෙච්චකොට අපි මේ ශාසනයේ කවුද කියලා අපව ප්‍රශ්නයක් අහන්න ඕනේ නැද්ද? ඒකෙන් අපි ඔක්කොම රැවටීමක විතර ජීවත් වෙනවා කියන එක තමයි ඒකෙන් පේන්න තියෙන්නේ. බෞද්ධ කියලා හිතාගෙන ඉන්නවා විතරයි, සිව්වනක් පිරිසේ කියලා හිතාගෙන ඉන්නවා විතරයි. අන් ඒක නිසා එක බණ පදයක්වත් අහලා නැති මිනිස්සු ළඟ තියෙන කරුණාව මෛත්‍රිය එහෙමනම් දැන් කෙනෙක් කරදරයක් වෙලා පාරේ වැටිලා ඉන්නවා දැක්කොත් සමහර ලාට ওই බටහිර රටක මොනම හේතුවකටවත් දාලා යන්නේ නැහැ. ඕනම මුලින්ම දකින්න කෙනා ඉදිරිපත් වෙනවා රෝහලකටවත් ගෙනියන්න. නමුත් ඉතින් අපි බලබල යනවා. සමහර ලාට පින්තූරයකුත් අරගෙන යනවා. මග මරුණත් අපි යමක් කරන්න ලෑස්ති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර මිසදිටු මිනිසෙක් ළඟ තියෙන ගුණයවත් අපි තාම මේ ශාසනේ කියලා හිතාගෙන ඉඳලා ප්‍රගුණ කරලා නැති බව තමයි ඒකින් පේන්නේ. ආන් ඒ නිසා ඉපදුන දවසේ ඉඳලා බණ ඇහුන, ඉපදුන දවසේ ඉඳලා බණ අහන අපි ළඟ අන්‍ය පුද්ගලයන් ගැන කරුණාවක් නම් බොහොම අඩුයි කියලා තමයි සඳහන් කරන්න තියෙන්නේ. ඒකට හේතුව මොකද්ද පින්නතුනි? කොහෙද වැරදුනේ අපිට කියන කාරණාව අපි හොයන්න වටින් නැද්ද? එතකොට ඇයි අපිට එහෙම වුනේ? කොතන වැරදිලාද මෙහෙම වුනේ කියලා අපි හැමෝම ආපහු හිතන්න වටිනවා. ආන් එහෙම නොකර මෙහෙම ඉඳලා මැරිලා සතර ආපායේ වැටිලා කාලයක් දුක් විඳලා නැවත මනුස්ස ලෝකෙ ඉපදිලා පෙර විඳපු ඒ දුක මතක නම් දහමෙන් ඈත් වෙලා ජීවත් වෙලා මරණින් මත්තේ සතර අපායවල වැටිලා දුක් විඳලා ආයෙත් කවදා හරි මනුස්ස ලෝකෙ ඉපදුනහම අර සතර අපායේ විඳපු දුක මතක් වෙනවා නම් මීට වඩා වෙනස් වෙනවා. නමුත් ඉතින් මේ කතා කරන මමත්, බණ අහන ලක්වැසි ලෝවැසි මේ හැම කෙනෙකුමත් ඉහේ කෙස් ගානට ඇඟේ ලෝමගස් ගානට අපි නිරේ ගියපු අය, පායට පෑගුණ වැලියට ගානට නිරේ ගියපු අය. නමුත් ඒ නිරයේ කොච්චර දුක් විඳද කියන එක යන්තමටවත් මතකද අපිට? දැන් මතක නැති නිසා තමයි මිනිස්සු මේ තරම් අකුසල් කරන්න යෙදෙලා ඉන්නේ. මිනිස්සු මේ තරම් පෞකාර කංගවල යෙදෙලා ඉන්නේ. පින්නතුනි, ආන් ඒ අකුසල කර්මයන්ගෙන් මිදෙන්න නම්, ඒ පාපී චේතනාවන්ගෙන් අයින් වෙන්න නම්, සංසාරේ ශක්තිමත් කරගන්න නම් අපි භාග්‍යතුන් වහන්සේගේ දහමත් එක්ක මීට වඩා වෙනස් වෙන්න ඕනේ. එහෙම නැත්තම් හැමදාම මාර්යාගේ අතකොළුවක් බවට තමයි පත් වෙන්න වෙන්නේ. ඉතින් මාර්යාගේ අතකොළුවක් වෙවි හැමදාම ඉන්න නම් මේ බුදු දහම අපිට අවශ්‍ය නැහැ. ආන් ඒක නිසා
වැඩිහිටියන්ට ගුණවතුන්ට මව්පියන්ට ගරුකරන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒ ගෞරව නොකර ආචාර ගෝචර සම්පන්න නොවි මේ නිවනට යන්න බෑ කියන කාරණාව මේ ශාසනයෙන් මනාවම පෙන්නලා තියෙනවා. ආචාර ගෝචර සම්පන්න සීලයක් තියෙනවා. ඒ ආචාර ගෝචර සම්පන්න බව කියන්නේ මොකද්ද කියන කාරණාව මේ දේශනා මාලාවේ දෙවනි ධර්ම දේශනාවෙන් අපි ටිකක් සාකච්ඡා කළා. ඉතින් ඒ ආචාර ගෝචර බව අවශ්‍යමයි. මේ නිර්මල ශාසනයේ මේ ආචාර ගෝචර බවට පින්නතුනි මහ විශාල තැනක් තියෙනවා. මොකද භාග්‍යතුන් වහන්සේ මනාව මේක දේශනා කළා. ආචාර ගෝචර සම්පන්නෝ ආචාර ගෝචර සම්පන්න වෙන්න ඕන කෙනෙක් කියලා. ඉන් පසුව දේශනා කරනවා අනමත්තේසු වජ්ජේසු බය දස්සාවි. අනු මාත්‍ර වරදක පවා බය දකින්න කියලා දේශනා කරනවා. ඒ කියන්නේ කුඩා වරදක්වත් ජීවිතේ කරන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනකොට අපි කරන වැරදි කොයිතරම් ලොකුද කියලා අපිටවත් තේරෙන්නේ නැහැ. අන් ඒක නිසා නිවන් සොයාගෙන යන්න බලාපොරොත්තු වෙනවා නම් කෙනෙක් ආචාර ගෝචර සම්පන්න බව සහිතව භාග්‍යතුන් වහන්සේට අනුකූලව නිවැරදිව සිල් ගුණ සම්පූර්ණ කරගෙන සුළු වරදක්වත් මේ ජීවිතෙන් කරන්නේ නැතුව සතර අපායෙන් මිදෙන්න වීරිය කරන්න ඕනේ කියන අදිෂ්ඨානය අපි සියලු දෙනාම ඇති කරගන්න ඕනේ. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා ගණක මොග්ගල්ලාන නම් සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කරන තුන්වෙනි ධර්ම දේශනාව මේ විදිහට නිමා කරමු. නිවන් සොයාගෙන යන පුජ්‍යලේකුගේ අනුපූර්ව ප්‍රතිපදාව කොයි වගේද කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු මේ උතුම් සූත්‍ර දේශනාවේ තවත් ධර්ම කාරණා ටිකක් අපි හතරවෙනි ධර්ම දේශනාවෙන් ඉදිරියට සාකච්ඡා කරමු. පින්නතුනි අදත් උතුම් වූ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරන්නේ රුවන් සම්පත් මහත්මයා සහ රංගා සුභාෂිනී මහත්මිය. අප දෙදෙනාගේ නොවැම්බර් මස 22 දිනට යෙදෙන 4 විවාහ සංවත්සරයේ නිමිත්තෙන් මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මය සිදු කරන බව ඒ දෙපළ විසින් සිහිපත් කරනවා. මේ උතුම් පින්කමේ ප්‍රධාන අරමුණ විවාහ සංවත්සරය නිමිති කරගෙන තම මව්පිය දෙපාර්ශ්වයේ මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ටත් දෙමව්පියන්ටත් පුණ්‍යානුමෝදනා කිරීම. ඊට අමතරව දෙපාර්ශ්වයේම මව්පියන් වන චන්ද්‍රිකා ගුණශීලී මෑණියන්ට සහ නිහාල් ෂෙල්ටන් පියාණන්ටත්, ජානකී පෙරේරා මෑණියන්ට සහ සරත් ඇල්විටිගල පියාණන්ටත්, නැගණිය නුවන්තිකා තමාලි, කල්යාණි පෙරේරා ආච්චි, ජයරත්න පෙරේරා සීයා, රමණී වීරසිංහ සහ ප්‍රියාණී රේණුකා, මදාරා අතුකෝරල යන අයටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනය උදා වේවා. මේ උතුම් පුණ්‍ය ධර්මයන් ඒ සියලු දෙනාටම අඩු නැතුව අනුමෝදන් වේවා. අද දින පින්කමට සහභාගී වෙන සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වැසිලෝ වැසි හැම කෙනෙකුටමත් මේ පුණ්‍ය ශක්තියත් රත්නත්‍රි ආශිර්වාදයත් නොඅඩුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රුවන් සම්පත් මහත්මයාටත්, රංගා ප්‍රභානී මහත්මියටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවය චිර ජීවනයේ උදා වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ දෙපළ විසින් පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයේ ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් අති උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං
දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ